අයිබෝන් සාදරයෙන් පිළිගන්නවා කාට් මූවී රීකත් එක්ක ඔයාලා හැමෝම. ඔන්න මම අද අරගෙන ආවේ IMDb 8.3ක ඉහළ අගයක් ගත්ත 2024 අවුරුද්දේ රිලීස් වෙච්ච සුපිරි මලයාලම් මූවී එකක්. මේක තමයි මංජුමල් බොයිස්. කතාව පටන් ගන්නකොට පෙන්වන්නේ වේල කන්නිවලට යන පිරිසක් හොටෙල් එකකට නවත්තනවා රෑ කෑම කන්න. මේ පිරිස එක්ක වාහනේ යාගලගේ ඩ්‍රයිවර් කැම කාලා යනවා මුදලාලි ගාවට බිල ගෙවන්න. එයා එතන තිබුණු කඩදාසි කොලයක් අරගෙන අත තිහ දාන්න ගන්නකොට ඒ පත්‍ර කොලේ විශේෂ දෙයක් තියෙනවා දකින්නවා. ඒ තියෙන විස්තරේ මුදලාලිගෙන් අහලා දැනගෙන එතනින් කට්ටිය එක්කම පිටත් වෙලා යනවා. ගමනාන්තයට ගිහින් වාහනේ හිටපු තවත් මිනිසෙක් අර පත්‍ර කොල කෑල්ල අරගෙන පල්ලියට දුවගෙන යනවා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ විවාහ මංගල උත්සවයක්. ගොඩක් අය ඇවිල්ලා විනෝද වෙනවා, කනවා බොනවා. මනමාලයාගේ පොඩි කාලේ ඉඳලා එකට හිටපු යාළුව ටික ඉන්නවා. ඒකම තවත් කණ්ඩායමක් මේ මනමාලයාගේ යාළුවෝ, ඒ කියන්නේ මංජුමාල් කොල්ලෝ ටිකත් එක්ක තරඟයට නටනවා. මංජුමාල් කොල්ලෝ කියන්නේ පොඩි කාලේ ඉඳලා එකට ඉන්න කොල්ලෝ සෙට් එකක්. මෙතන ඉන්නවා කුට්ටන් කියලා පුද්ගලෙක්. එයා සංග්‍රහ කටයුතු කරන ගමන් තමයි ඉන්නේ. සුදීට කියනවා පොඩ්ඩක් වතුර එකක් ගහලා දෙන්න කියලා. එයා ටී-ෂර්ට් එක කිලුටුවේ කියලා ඒ දේ කරන්නේ නැහැ. ඩික්සන් සුජි කියන්නේ අයියයි මල්ලි. ඒ දෙන්නත් මෙතන විනෝදින් ඉන්නවා. මෙතනට එනවා ප්‍රසාද්. ප්‍රසාද් කියන්නේ සුදීගේ ඉස්කෝලේ කාලේ යාළුවෙක්. මේ අයගේ තොරතුරු ගැන කතා වෙනකොට ප්‍රසාද් කියනවා එයා කැබ් එකක් කෙලවනවා කියලා. ඒලාවි සුදී කියනවා අපේ කට්ටිය, ඒ කියන්නේ මංජුමාල් කොල්ලෝ කට්ටිය ට්‍රිප් යනවා නිතරම. තව ට්‍රිප් එකක් යන ප්ලෑන් කරලා තියෙන්නේ. වාහනේ අරන් එන්න පුළුවන්ද කියලා. ප්‍රසාද් හා කියලා එතනින් යනවා. මේ කට්ටිය දැන් හොඳටම බීලා ඉන්නේ. මෙතෙන්ට මංජුමාල් කණ්ඩායමේ කොල්ලෝ, අනිත් කණ්ඩායමේ කොල්ලෝ ටිකත් එක්ක විහිළු කරගන්නවා. මංජුමාල් කොල්ලෝ කඹ ඇදලා මෙතනින් පෙරදුනා කියලා වලියක් යනවා. මෙතන මංජුමාල් කණ්ඩායමේ කුට්ටන් අනිත් අයට වඩා වයසින් වැඩිමල්. එයා කණ්ඩායමේ රණ්ඩුව නවත්තන්න හැදුවත් කට්ටියම කියනවා ආයේ කඹඳිමු කියලා. ආයෙත් කඹය දීමේ තරඟය පටන් ගන්නවා. අනිත් කණ්ඩායමේ අය කඹය එකපාරට බුරු කරලා ආයෙ ගස්සලා හයියෙන් අදිනවා. ඒ ට්‍රික් එක නිසා මංජුමාල් කොල්ලෝ බිම ඇදගෙන වැටෙනවා. දෙවෙනි පාරටත් මේ මංජුමාල් කොල්ලෝ ටික පරදිනවා. මේ මංජුමාල් කොල්ලෝ දැන් එක එක තැන්වල තමයි රස්සාවල් කරන්නේ. ඒ වුණාට පොඩි කාලේ ඉඳලා එකට ඉඳපු යාළුවෝ ටික පුළුවන් හැම වෙලාවෙම එකට එකතු වෙනවා ට්‍රිප් යනවා. මේ පාර මංජුමාල් කොල්ලෝ ටික කොඩොයි කාන් වලට තමයි ට්‍රිප් එක යන්න ලෑස්ති වෙලා තියෙන්නේ. එදා මංගල උත්සවයේ සුදීට හම්බුන යාළුවා ප්‍රසාද්ට වාහනේ අරගෙන එන්න කියලා කියනවා. ප්‍රසාද් කෝල් කරලා එන්න පුළුවන් දහනකොට එයා කියනවා නම දෙනට විතර එයාගේ වාහනේ යන්න පුළුවන් කියලා. ගමන යන්නේ කවුද කියලා අහනකොට සුභාෂ් මුදල් නැති හින්දා බොරුවක් කියලා එතනින් යන්න යනවා. ට්‍රිප් එක යන දවසේ කුට්ටන් ගෙදරින් පිට වෙන්න යන්න හදනකොටම අම්මා කියනවා අනිද්ද අනිවාර්යෙන් මෙන්න මනමාලියක් බලන්න යන්න තියෙනවා කියලා. ට්‍රිප් එක යන කට්ටිය එක තැනකට එකතු වෙනවා. මෙතනට විනිශ්චයවිත් අනිත් අයට දොස් කියනවා එයාලටත් යන්න පුළුවන් විදිහට ලොකු වාහනයක් කතා කරගත්තේ නැහැ කියලා. ඊළඟ වතාවේ ලොකු වාහනයක් කතා කරගෙන හැමෝම යමු කියලා කුට්ටන් මිනිස්ට කියලා මෙතන ෂේප් කරනවා. මේ වෙලාවේ ප්‍රසාද් වාහනේ අරගෙන එනවා. ට්‍රිප් එක යන ලෑස්ති චයගෙන් සාදු කියන කෙනා එන්නේ නැහැ කියලා පණිවිඩයක් එවනවා. ඒ වෙනුවට සුභාෂ්, ඒ කියන්නේ මුදල් නැතුව යන්න බෑ කියලා කියපු මගහැරපු කෙනාව එක්කන් යමු කියලා හැමෝම කැමතිනවා. කුට්ටන් සුභාෂ් එක්කන් එන්නේ නැහැ, ගෙදරට යනවා. මග වියදම් හැමදේම බලාගන්නම් කියලා සුභාෂ් එක්කන් යනවා. කට්ටියම ට්‍රිප් එක යන වාහනේ පිටත් වෙන හදනකොටම සිජු, ඒ කියන්නේ ඩික්සන්ගේ අයියා ට්‍රිප් එක යන ලෑස්ති වෙලා එතනට එනවා. ඒත් වාහනේ යන පුළුවන් උපරිම ගාන වාහනේ ඉන්නවා. සිජු එයාගේ මල්ලිය බිමට ඇදලා දාලා එයා නගිනවා. පස්සේ ඩික්සන් සිජුට බැනලා පිටිපස්සෙන් වාහනයට අයි නැග ගන්නවා. දැන් ඩ්‍රයිවර් එක වාහනේ 11 දෙනෙක් ඉන්නවා. කට්ටියම කෝවිල ළඟ වාහනේ නවත්තලා කමල් හසන්ගේ සින්දු තින CD එකකුත් අරගෙන රෑකෑම කාලා ආයි පිටත් වෙලා යනවා. මේ කට්ටිය මේ කාලේ සතුටින් ගත කරනවා. යාළුවෝ ටික ෆොටෝ ගන්නවා. යාළුවෝ ටික විනෝදෙන් ඉන්නකොට එයාලට හම්බ වෙනවා සංචාරක මග පෙන්වන්නෙක්. එයා කියනවා මේ පැත්ත ගැන හොඳට දන්නවා, වටපිටාව පෙන්වන්නද කියලා. කොල්ලෝ ටික එපා කියලා එයා මග ඇරලා එතනින් යන්න යනවා. කට්ටියම මුන්නාර යන ආයෙත් වාහනෙට නගිනවා. සුදී මේ වෙලාවේ කියනවා අපිට එක තැනකට යන්න බැරි වුණා කියලා. ඒක නියම තැනක් කියලා කියනවා. කට්ටිය කොහෙද කියලා ඇහුවාම සුදී කියනවා ගුණා කියව් කියලා. දැන් මේ වාහනේ දාලා තියෙන කමල් හසන්ගේ සින්දුව හදලා තියෙන්නේ එතන කියලා සුදී කියනවා. ඊට පස්සේ කට්ටියම ගුණා කියව් ගුහාව බලන්න යන්න පිටත් වෙනවා. කටිය ගුණා කෙව් ළඟට ඇවිත් වාහනෙන් බැහැලා එතන පොඩි කඩේකින් කාලා උඩට යන්න ගමන් කරනවා. විනෝදින් වටපිට බල බල කට්ටිය ඉස්සරහට යනවා. ඒ යනකොට මගදී හම්බෙච්ච සංචාරක මග පෙන්වන්නත් එතන ඉන්නවා. සිගරට් බොනවා කියලා කොල්ලෝ ටික ගාඩ් ගෙම් බැනුන් අහනවා. වැස්සකුත් වහින්නක් අහස කළු කරලා තියෙන්නේ. මෙයාදර ප්‍රසාද් වාහනෙට යනවා ටිකක් නිදා ගන්න ඕනි කියලා. ඉතුරු කට්ටිය උඩට යනවා. උඩ තැනින් තැන ආරක්ෂාවට යකඩ දැල් දාලා ආවරණය කරලා තියෙන්නේ. එක කෙලවරක විශාල යකඩ ගේට්ටුවක් දාලා කාටවත් ඇතුල් වෙන්න බැරි විදිහට හදලා තියෙන්නේ. සංචාරකින්ට ගුණා කේව් වල ගුහාව බලන්න පුළුවන් එක තැනක ඉඳලා විතරයි. ගුහාව ඇතුළටම යන්න බෑ. ඒවට පරිසරේ විඳලා විනෝද වෙලා යන්නයි තියෙන්නේ. ගුණා කේව් වල මෙයාලා ඉන්නේ කන්දේ උඩ හරියේ. සුදී කියනවා ඇත්තටම ගුණා කේව් තියෙන්නේ යකඩ ගේට්ටුවෙන් පහළයි කියලා. ඒත් කුට්ටන් කියනවා ගාඩ් දැක්කොත් ප්‍රශ්නයක් වෙයි කියලා. එතකොටම කන්ද පල්ලෙහා ඉඳලා කට්ටියක් එනවා දකින්නවා. සිජු කියනවා ඒ අයට යන්න පුළුවන් නම් අපිටත් යන්න පුළුවන් කියලා. මේ අතර අභිලාෂ් යකඩ ගේට්ටුව වටින් ගිහින් එහා පැත්තට පනිනවා. අනිත් අයත් ඒ පාර දිගේ ගිහින් අනිත් පැත්තට පැන ගන්නවා.
ආරක්ෂාවට දාලා තියෙන යකඩ වැටවල් පහු කරලා පහලටම යන්න යනවා. කමල් හසන් සින්දු කියපු තැන කියලා එතන විනෝදෙන් කාලය ගත කරනවා. මෙතනට කලින් ආව කට්ටිය එයාලගේ නම් ගල්වල කොටලා ගිහිල්ලා. ඒ නිසා මෙයාලත් කොහොම හරි කහපාට අහක දාලා තිබුණු තීන්ත කුප්පියක් අරගෙන මංජුමාල් බොයිස් කියලා ගලේ ලියනවා. සුභාෂ් කියන මංජුමාල් බොයිස් කියලා විතරක් ලියලා මදි. 2006 කියලා ලියන්නත් ඕනි කියලා. එහෙම කියලා සුභාෂ් ඉස්සරහට අඩිය තියලා එනවා. එතකොටම සුභාෂ් එතන තිබුණු වලකට වැටෙනවා. මොකක්ද උනේ කියලා කාටවත් හිතාගන්න බෑ. හැමදෙම හිතාගන්න බැරි වේගින් වුණා. කට්ටියම වල වටේට එකතු වෙලා සුභාෂ්ට විහිළු කරන්න තු උඩට එන්න කියලා කෑ ගහනවා. වල ඇතුලේ හිටපු වවුල ගොඩක් එකපාරටම ඉගිලිලා එළියට යනවා. කන්ද උඩ ඉන්න සංචාරක මග පෙන්වන්න, ඒ කියන්නේ ඩොමිනික්, මේක දකිනවා. මෙයාලා ළඟ තියෙන කැමරාවේ ෆ්ලෑෂ් ලයිට් එක ගහලා වල ඇතුළ බලන්න උත්සාහ කරනවා. ඒත් කිසි දෙයක් පේන්නේ නැහැ. ෆ්ලෑෂ් ලයිට් එක තව ටිකක් පල්ලෙහාට කරන්න හදනකොටම ගලක් වල ඇතුළට වැටෙනවා. ඒ ගල වැටෙන දෝංකාරය අහගෙන ඉන්නවා. මේක ගොඩාක් ගැඹුරු වලක්. මේ වෙලාවේ අභිලාෂ් සුභාෂ් අපිව දාලා ගිහින් එයා එන්නේ නැහැ කියලා කියවන්න පටන් ගන්නවා. එයා වලට පනින හදනවා. සිජු අභිලාෂව එතනින් අරගෙන කන්ද උඩට ආයි යනවා. අභිලාෂ්ට කම්පනයක් වගේ වෙලා එයා බය වෙලා ඉන්නේ. මෙතනට ඩොමිනික් එනවා. එයා කියනවා මේක සාතන්ගේ තීරණය කියලා. මෙතන ප්‍රශ්නයක් ඇති වෙන්න කලින් කට්ටියම මෙතනින් පිට වෙලා යන්න කියලා කියනවා. ඒත් කොල්ලෝ ටික කියනවා සුභාෂ්ව අරගෙනම තමයි අපි මෙතනින් යන්නේ කියලා. හතර දිනේ කන්ද උඩට නැගලා උදව් ඉල්ලන්න පිටත් වෙනවා. ඒ යනකොටම ඡායාරූප ශිල්පියාව හම්බ වෙනවා. එයාලා කියනවා ගාඩ්ව හොයලා දෙන්න කියලා. ඒත් වේලයි උදන් කියන ගාඩ්ව හොයාගන්න බැරි වෙනවා. මේ කට්ටිය පාරට දුවගෙන එනවා. පාරයිනේ කඩේ කරන ආරුගම්ට විස්තරේ කියනවා. එයා කියනවා නිකම් මහන්සි වෙන්නේ නැතුව ඉක්මනින් මෙතනින් පිට වෙලා යන්න කියලා. ඒත් ආරුමුගම්ගේ දුව කියනවා ඉක්මනින් ඔයාලා පොලිසියට යන්න කියලා. එතනින් තුන්දෙනේ ප්‍රසාද් එක්ක පොලිසියට යනවා. අනිල් කියනවා ආරුමුගම්ට වල ළඟට එන්න අපිට උදව් කරන්න කියලා. ආරුමුගම් දෙහි ගෙඩි ටිකකුත් අතට අරගෙන අනිල්ටත් ගෙඩියක් දීලා මේ අවතාර දැක්කොත් බය වෙන්න එපා කියලා කියනවා. ඊට පස්සේ දෙන්නම පහළ වල ළඟට එනවා. අභිලාෂත් කන්ද උඩ තියලා සිජු වල ළඟට ආයෙනවා. ආරුමුගම් කියනවා මෙතන භයානක තැනක්, හැමෝම මයින් වෙලා ඉන්න කියලා. දැන් මෙයාලා හොඳටම බය වෙලා ඉන්නේ. එතකොටම හිතාගන්න බැරි විදියට මහ වැස්සක් කඩා වැටෙනවා. මේ වෙලාවේ පොලිසියට ගිය කට්ටිය පොලිසියෙන් උදව් ඉල්ලනවා ඒගොල්ලන්ගේ වලට වැටිච්ච යාළුවව ගොඩ අරන් දෙන්න කියලා. ඉන්ස්පෙක්ටර් කියන ඔයාලගේ යාළුවා ගිය ආයෙ එන්න පුළුවන් ගමනකට නෙමෙයි, එයාව බේරගන්න අපිට බෑ කියලා. මේ අතර වල ළඟ ඉන්න ආරුමුගම් මේ තැනේ භයානකකම එතන ඉන්න කොල්ලෝ ටිකට කියනවා. එයා කියනවා මේ තැනට කලින් නම තිබුණේ යකාගේ කුස්සිය කියලා. කමල් හසන්ගේ ෆිල්ම් එක මෙතන ගැහුවට පස්සේ ඒ නම වෙනස් කරලා ගුණා කේව් කියලා නම තිබ්බ කියලා එයා කියනවා. මේ වෙලාවේ අභිලාෂ් ළඟට ඩොමිනික් ගිහින් කියනවා නිදහසෙන් පස්සේ 13 දෙනෙක් මේ වලට වැටිලා තියෙනවා. ඒ කවුරුවත් බේරුනේ නැහැ කියලා. මේ වල අඩි 900ක් විතර ගැඹුරු නිසා මිනිහක්වත් හම්බ වෙලා නැහැ කියලා ඩොමිනික් කියනවා. මේ වෙලාවේ පොලිසියට ගිය අයට ඉන්ස්පෙක්ටර් කියනවා ඒ වලට අන්තිමට වැටුනේ මැදෙම ඇමතිගේ බෑනා කියලා. අවුරුදු 10කට කලින් මුළු හමුදාවකම ගෙනවත් එයාව බේරගන්න බැරි වුණා කියලා ඉන්ස්පෙක්ටර් කියනවා. අවසන් කටයුතු කරන්න ශරීරයේ එක කොටසක් හරි හොයාදෙන කෙනෙක්ට ලක්ෂ 15ක් දෙනවා කියලා කිව්වත් කවුරුවත් ඒකට ඉදිරිපත් වෙලා නැහැ. ඒ තරම් මෙතන භයානකයි කියලා ඉන්ස්පෙක්ටර් කියනවා. මෙහෙම කියනකොට අනිත් ඉන්ස්පෙක්ටර් ඇවිත් කොල්ල ටිකට හොඳටම ගහනවා පොලිසියට කට ගහගෙන එනවා කියලා. මේගොල්ලන්ට චෝදනා ෆයිල් එකකුත් ගොනු කරනවා. මේ වෙනකොට මේ පළාතට හොඳටම වැස්ස. ගුහාව වටේට තියෙන කොළරඩු ටික ඔක්කොම එකතු වෙලා වල ඇතුළට යනවා දකින්නවා. කොල්ලු ටික වලට යන වතුර ටික නවත්තන්න වල වටේට නිදා ගන්නවා. මෙයාලගේ යාළුවා බේරගන්න පුළුවන් කියලා දැඩි විශ්වාසයකින් තමයි මේ වතුර පාර නවත්තන්න හදන්නේ. ඡායාරූප ශිල්පියා වේලායුදන් කියන ගාඩ් හොයාගෙන ගිහින් සිද්ධ වෙලා තියෙන අනතුර ගැන කියනවා. වේලායුදන් කියන ගාඩ් එතනට ඇවිල්ලා මේ කට්ටියට මෙතනින් පිට වෙලා යන්න කියලා කියනවා. ඊට පස්සේ පොලිසියට ගිය කට්ටිය කදි රේසන් කියන පොලිස් නිලධාරියෙක් කේව් වලට එනවා. පොලිස් නිලධාරියට බොන්න සිගරට් ගිනි පෙට්ටි පවා අරන් දෙන්න සිද්ධ වෙනවා. මේ අතරේ වලට වැටෙන සුභාෂ් වලට වැටෙන විදිය පෙන්නනවා. එයාව ගල්වල හැපි හැපි තැලිලා පොඩි වෙලා මඩ ගෑවිලා ගල් බෑවුමක නවතිනවා. කදි රේසන් පොලිස් නිලධාරියා කේව් වලට සංචාරකින්ට ඇතුල් වෙන්න තියෙන තැන පාර හරහට දම්වැලක් දාලා වහලා දානවා. කදි රේසන් වේලායුදන් කියන ගාට දොස් කියනවා ඩියුටි වෙලාවේ එහෙ මෙහෙ ගියා කියලා. යාළුවා මේ වෙනකොට ජීවිතුන් අතර නැතු ඇති කියලා කදිරේසන් ප්‍රසාද්ට කියනවා. එහෙම කියලා මා වාහනේ නයි පොලිසියට ගිහින් දාන්න කියලා කදිරේසන් ප්‍රසාද්ට කියනවා. ඒත් ප්‍රසාද් කියනවා මාව පිච්චුවත් මං ආව මෙතනින් ගිහින් දාන්නේ නැහැ කියලා. පොලිස් නිලධාරියා ප්‍රසාද්ට කණේ පාරක් ගහනවා. ඩොමිනික් රණ්ඩු බේරන් ආවහම ඩොමිනික්ට තර්ජනය කරනවා වෙන නඩුවකට පටලවනවා කියලා. මේක අහන් හිටපු ආරුමුගම් කියනවා ඔයා කොහොමද එහෙම තීරණ ගන්න කියලා. පොලිස් නිලධාරියා ආරුමුගම්ට තර්ජනය කරනවා මේක මර්ඩර් එකක්, මං ආවත් මේකට පටලවනවා කියලා.
මෙතන ඉන්න හැමෝම ආරක්ෂා කරන එක අපේ වගකීම නේද කියලා ආරුමුගම් පොලිස් නිලධාරියව පොඩ්ඩක් සංසුන් කරනවා. වැස්ස නවතිනවා. කදිරේසන් කියනවා මෙහෙ බලාගෙන ඉඳලා තේරුමක් නැහැ. මෙතනින් පිටත් වෙලා යන්න කියලා. කාටවත් කරන්නේ මොකද්ද කියලා තේරුමක් නැහැ. මංජුමාල් කොල්ලෝ අඬ අඬ බය වෙලා වල වටේද ඉඳගෙන ඉන්නවා. පොලිස් නිලධාරියා ටිකක් එහාට වෙන්න ඉඳගෙන ඉන්නවා. ගුහා කෙවවල ගාඩ්, ෆොටෝග්‍රාෆර් සහ කඩේ මුදලාලි ආරුමුගම් එතනම ඉඳගෙන ඉන්නවා. කදිරේසන් කුට්ටන්ට කියනවා ඔයා මෙතන වැඩිමහල් කෙනා නේද? මේ කට්ටියට තේරුම් කරලා මෙතනින් ඉක්මනට එක්කන් යන්න කියලා කියනවා. කුට්ටන් කියනවා මෙතනින් ගිහින් සුභාෂ්ගේ පවුල අයට අපි මොකද්ද කියන්නේ කියලා. ඒ හින්දා සුභාෂ් නැතුව මෙතනින් යන්නේ නැහැ කියලා කුට්ටන් කියනවා. පොලිස් නිලධාරියා ගාඩ් වේලා යොදන්ට කියනවා මෙයාලව ඇදගෙන හරි උඩට ගෙනියමු කියලා. ඒත් කොල්ලෝ ටික එතනින් යන්න තියා හෙල්ලෙන්නවත් නැහැ. පොලිස් නිලධාරියා අල්ලලා උස්සලා යන්න කියලා කිව්වත් කවුරුවත් එතනින් යන්න ලෑස්ති වෙන්නේ නැහැ. මේ වෙලාවේ වලට වැටුණු සුභාෂ් කම්පැනිට පත් වෙලා ඉන්නේ. ගල් මුල් වලට ඇඟ හීරිලා තුවාල වෙලා දුර්වල වුණත් එයාගේ හිත එයාගේ යාළුව ටික ළඟට යන්න කැමැත්තෙන් ඉන්නවා. සුභාෂ්ට සිහි ඇවිත් එකපාරටම කෑ ගහනවා. උඩ ඉන්න ඩික්සන්ට සුභාෂ්ගේ කටහඬ ලාවට ඇහෙනවා. ඊට පස්සේ මෙයා යාළුවන්ට කියනවා මට සද්දයක් ඇහුණා කියලා. කදිරේසන් ඩොමිනික් ෆොටෝග්‍රාෆර් හැමෝම පුදුම වෙලා බලාගෙන ඉන්නවා. මොකද මේ වෙනකන් මේ වලට වැටුණු කිසිම කෙනෙක් බේරිලා නැති නිසා. මංජුමල් කොල්ලන්ගේ බලාපොරොත්තු සතුටුදායක පැත්තට හැරෙනවා. සුභාෂ් ජීවතුන් අතර කියලා දැන් හැමෝම දැනගන්නවා. සර් අපිට එයාව ඇහෙනවා කියලා කොල්ලෝ ටික කෑ ගහනවා. පොලිසිය ගලවා ගැනීමේ හමුදාවක් අරන් ගට එනවා. ගලවා ගැනීමේ හමුදාවේ ඔෆිසර්ට මෙතනට එන පොලිස් ඔෆිසර් කියනවා අවදානමක් ගන්න එපා. මෙයාලා මෙතන තහනම් ප්‍රදේශයක් කියලා දැනගෙන ඇතුල්ුනේ. ඒ හින්දා නීතියට අදාළ දේවල් විතරක් කරන්න කියලා. මේ වෙලාවේ ගලවා ගැනීමේ හමුදාවේ ඔෆිසර් කැලෑ පොලිස් ඔෆිසර්ගෙන් අහනවා වලේ සැලැස්මක් තියෙනවද කියලා. එතකොටම කැලෑ පොලිස් ඔෆිසර් කියන කවදාකවත් කවුරුවත් ගිහින් නැති තැනක සිටීමක් දෙන්නේ කොහොමද කියලා. දැන් මේ වෙලාවේ වල ළඟ පොලිස් ස්ටේෂන් එකේ කට්ටියයි ගලවා ගැනීමේ හමුදාවයි හැමෝම ඉන්නවා. මංජුමාල් කොල්ලෝ ටික බලාගෙන ඉන්නවා යාළුවව ගොඩට අරගන්නකම්. ගලවා ගැනීමේ හමුදාව වල ඇතුළට කඹයක් දාලා බලාගෙන ඉන්නවා. කොල්ලෝ ටික කතා වෙනවා මේක හරියන වැඩක් නෙමෙයි. හමුදාවයට බැහැලා බලන්න කියමු කියලා. සිජෝ ගිහින් පොලිස් නිලධාරියට කියනවා ලනුව පල්ලෙහාට දැම්මට සුභාෂ්ට ලනුව අල්ලගන්න බැරි නම් මොකද කරන්නේ කියලා. ඒ හින්දා නිකන් ලනුව දාලා බලාගෙන හිටියට තේරුමක් නැහැ. කවුරු හරි වල ඇතුළට යවන්න කියලා. මේ වෙලාවේ පොලිස් ඔෆිසර් ගලවා ගැනීමේ හමුදාවේ තෝමස්ට කතා කරලා කියනවා මේ කරන වැඩේ තේරුමක් නැහැ. පහළට යවන්න කෙනෙක්ව ලෑස්ති කරන්න කියලා. තෝමස් හමුදා බටයක සූදානම් කරනවා වල ඇතුළට යවන්න. ඒත් ඒ හමුදා බටය බය වෙනවා වල ඇතුළට යන්න. එයා කියනවා ඕක ඇතුළට ගිහින් මැරුණට පස්සේ රජයෙන් මරණ සහතිකයක්වත් දෙන්නේ නැහැ. මගේ නෝනයි දරුවයි පාරට බහී කියලා. කවුරුවත් වල ඇතුළට යන්න ඉදිරිපත් වෙන්නේ නැහැ. මේ වෙලාවේ කුට්ටන්ට මේගොල්ලන්ගේ පොඩි කාලේ මතක් වෙනවා. පොඩි කාලේ මෙයාලා ගඟේ නාන්න ගිහිල්ලා පීනලා ආවට පස්සේ කන්නන් කියලා යාළුවෙක් අතුරුදහන් වෙලා තිනවා. තවත් යාළුවෙක් ගඟට පැනලා කන්නන්ව බේරගෙන. කුට්ටන්ට මේක මතක් වෙලා සුභාෂ්ව බේරගන්න නිර්භීතව ඉදිරිපත් වෙනවා. සුභාෂ්ව බේරගන්න කුට්ටන්ව සූදානම් කරලා පහළට යවන්නයි හදන්නේ. සුභාෂ්ව ලනුවෙන් බැඳගෙන එන්න ඕන විදිය නිලධාරියා කියලා දුන්නත් කුට්ටන්ට ඒක තේරෙන්නේ නැහැ. ඒ නිලධාරියා කතා කරන්නේ වෙනත් භාෂාවකින් නිසා. කුට්ටන් කියනවා මුලින්ම මම පහළට යන්නම්. ඊට පස්සේ මොකද කරන්න ඕනේ කියලා බලලා කියන්නම් කියලා. මෙතන තෝමස් කියන දේ සුදී පරිවර්තනය කරලා මලයාලම් භාෂාවෙන් කුට්ටන්ට කියනවා. දැන් කුට්ටන් ටික ටික ලනුව අල්ලගෙන හෙඩ් ටෝච් එක පත්තු කරගෙන පහළට යනවා. ගලවා ගැනීමේ හමුදාව කුට්ටන් වල ඇතුලේ ඉඳලා කියන විදියට කඹය බුරුල් කරනවා. මේ වල ඇතුලේ මඩ පිරලා ලිස්සනවා. ඒ වගේම කළුවරයි. කුට්ටන්ට ආරුමුගම් උඩදී දුන්න දිහි ගෙඩිය මතක් වෙලා ඒක අතට ගන්නවා. මේ වල කෙලින්ම යන්න පුළුවන් එකක් නෙමෙයි. බංගු බෑවු මතරින් කුට්ටන් හෙමීට හෙමීට පල්ලෙහාට යනවා. මේ අතරේ සුභාෂ හොයාගන්නත් කලින් කඹේ ඉවර වෙනවා. පොලිස් නිලධාරියා කියනවා ගිහින් තව කඹයක් අරගෙන එන්න කියලා. ඒ වෙලාවේ තෝමස් කියනවා කඹයක් ගේන එක නෙමෙයි ප්‍රශ්නේ. මේ කඹය දැන් මේනකොට මීටර් 120ක් දාලා ඉවරයි. ඒ කියන්නේ දැන් කුට්ටන් ඉන්නේ මීටර් 120ක් පහලින්. එතනින් පහල ඔක්සිජන් මට්ටම අඩුයි කියලා. සුදි වල කට්ටේ ඉඳන් කුට්ටන්ට කෑ ගහලා කතා කරලා කියනවා කඹේ ඉවරයි මෙතනින් පල්ලෙහාට යවන්න බෑ හුස්ම ගන්න බැරි වෙයි කියලා. කුට්ටන් කියනවා මම ඉන්න තැනට සුභාෂ් කතා කරනවා හොඳට ඇහෙනවා. ඉතින් මට සුභාෂ් නැතුව එන්න බෑ ඉක්මනින් අනිත් කඹේ ගැට ගහන්න කියලා. ඒත් පොලිස් නිලධාරියා නියෝග කරනවා කුට්ටන්ව උඩට අදින්න. කුට්ටන් කියනවා එයා උඩට අදින්න එපා එහෙම කරොත් මාත් කඹේ ලිහා ගන්නවා කියලා. ඊට පස්සේ දෙවෙනි කඹේ ගැට ගහලා කුට්ටන්ව තවත් පල්ලෙහාට යවනවා. මෙහෙම පහලට යනකොට කුට්ටන් සුභාෂ්ව දකින්නවා. සුභාෂ්ගේ ඇඟ මඩවලින් ලේ වලින් වැහිලා කුට්ටන් ළඟටම යනවා. කුට්ටන්ට තේරෙන විදියට කඹේ අරගෙන සුභාෂ්ව ගැට ගහ ගන්නවා. ඊට පස්සේ සුභාෂ්ව උස්සන්න හදනකොටම සුභාෂ් මරු විකාරින් වගේ කුට්ටන්ගේ බෙල්ල මිරිකනවා. කඹය බුරුල් වෙලා පල්ලෙහාට ඇදගෙන යනවා.
උඩදි ලනු අල්ලගෙන ඉන්න ගලවා ගැනීමේ නිලධාරියෙක්වත් බල ඇතුළට වැටෙන්න යනවා. කොල්ලෝ ටික පැනලා කඹේ තදින් අල්ල ගන්නවා. දැන් ගලවා ගැනීමේ හමුදාවේ බටයොත් එක්ක මංජුමල් කොල්ලෝ ටිකත් කඹේ අල්ලගෙන කුට්ටන් සුභාෂව අල්ලගෙන ඇඟට තද කරගෙන හෙමීට ලනු අදිනකොට මේගොල්ලෝ හෙමීට උඩට එනවා. ඒත් පාර පටු වෙන තැනකදී දෙන්නම හිර වෙනවා. වෙර දාලා කඹේ අදිනකොට කුට්ටන්ගේ ඔළුව ගලේ වදිනවා. මේ වෙලාවේ අභිලාෂ් මෙතනට එනවා. කට්ටියම කෑ ගහනවා මේක සෙල්ලමක් නෙමේ වලකට ළඟින් ඇයින් වෙන්න කියලා. අභිලාෂ් කෑ ගහලා කියනවා කඹේ බුරුල් කරන්න කියලා. අභිලාෂ්ට තේරෙනවා හිර වෙලා තියෙන විදිය මෙන්න මෙහෙම වෙන්න ඇති කියලා. උඩින කට්ටිය හයියෙන් ඇද්දට කුට්ටන් සුභාෂ් එක ගල් දෙකක් අස්සේ හිර වෙලා. මේ වෙලාවේ මේ සිද්ධිය තේරුම් ගන්නේ අභිලාෂ් විතරයි. කඹ ඇදිල්ලේදී දෙපාරක්ම පෙරදුනේ කඹේ ගස්සලා බුරුල් කරලා ආයෙ එකපාරට ඇදපු නිසා. එතකොට කොල්ලෝ කට්ටිය තරඟයට කඹ අදිනකොට කරපු විදියටම කඹේ ගස්සලා බුරුල් කරනවා. සුභාෂ් සහ කුට්ටන් දෙන්නම පරිස්සමින් වල කටින් උඩට එනවා. සුභාෂ් වල ඇතුලේ සීතලේ ගොඩක් වෙලා හිටපු නිසා එයාගේ ඇඟ ගැහෙනවා. සිදු සුභාෂ් වඩාගෙන ගිනි ගොඩක් ළඟට දුවගෙන යනවා. මේ වෙනකොට කේව් වලට වැටිලා බේරිලා ආව එකම කෙනා විදිහට සුභාෂ්ව පත් වෙනවා. ගමේ මිනිස්සු මෙයා දෙවියෙක් කියලා වඳින්න පටන් ගන්නවා. මේ වෙලාවේ කැලෑ පොලිස් ඔෆිසර් තෝමස් ගෙන් අහනවා අපි දැන් මොකද කරන්නේ කියලා. තෝමස් කියනවා නීතිමය කටයුතු වලට කට්ටිය පොලිසියට අරගෙන යමු කියලා. එතකොටම ආරුමුගම් සහ ඩොමිනික් දොස් කියනවා සුභාෂ්ට හොඳටම තුවාලයි, එයාගේ ඇඟ දුර්වලයි, ඔයාලා ප්‍රතිකාර කරන වෙනුවට වද දෙන්න නීතිමය කටයුතු ගන්නවද කියලා. ඊට පස්සේ සුභාෂ්ව රෝහලකට ගෙනියනවා. මේ හොස්පිටල් එකේ ඩොක්ටර් අනිල් සහ සුදීට කියනවා ලෙඩාගේ තුවාල බරපතලයි, කම්පණයටත් පත් වෙලා ප්‍රතිකාර කරන්න ඕනේ, මෙහි පහසුකම් නැති නිසා ඔයගොල්ලන්ගේ ප්‍රදේශයේ රෝහලට අරගෙන යන්න කියලා. කොල්ලෝ ටික එතනින් පිට වෙලා යන්න හදනකොට මාධ්‍ය වලින් ඇවිත් ප්‍රශ්න කරනවා. කොල්ලෝ ටිකට ඒ ප්‍රශ්න වලට උත්තර දෙන්න තරම් මානසිකත්වයක් නැහැ. ඒගොල්ලෝ මීඩියා මගහරිනවා. මේ කොල්ලෝ ටික මගදී දකින්න යාලට වෙච්ච කරදරය ටීවී එකේ යනවා. ටීවී එකේ නිවුස් වල කියනවා වලට වැටුණු යාළුවා ජීවිතේ පරදුර තියලා බේරගත්තා කියලා. කට්ටියම සුභාෂ් ඒ ප්‍රදේශයේ හොස්පිටල් එකට දාලා ගෙවල් වලට යනවා. කුට්ටන් අනිල් සුභාෂ් ළඟ නවතිනවා. සුභාෂ් රෝහලේ කියලා දැනගත්තාම එයාගේ අම්මා එනවා සුභාෂ්ව බලන්න. සුභාෂ්ගේ අම්මා කුට්ටන්ට දොස් කියනවා පොඩි කොල්ලොන්ව නාස්ති කරන්නේ නැතුව ගිහිලා කසාදයක් බැඳගන්න කියලා. සුභාෂ්ගේ අම්මා දන්නේ නැහැ ජීවිතේ පරදුවට තියලා සුභාෂ්ව බේරගත්තේ කුට්ටන් කියලා. මේගොල්ලෝ දන්නේ නැහැ ඇත්තටම මේ වෙනකොට වෙච්ච සිද්ධිය මොකද්ද කියලාවත්. ප්‍රසාද්ට හයර් එකට පොරොන්දු වුණ මුදල් දීලා එයා වෙතනින් පිටත් කරනවා. ප්‍රසාද් සල්ලි එපා කියලා කිව්වත් යාළුවෝ ටික එයාට සල්ලි දෙනවා. අනිත් කට්ටියත් එයාලගේ රස්සාවල් වලට යනවා. මේ අතර සුභාෂ් රෝහලෙන් ගෙදර එක්කන් එනවා. එයාට තවම සම්පූර්ණයෙන්ම සුව වෙලා නැහැ. සුභාෂ් තාම ඉන්නේ කම්පනින්. එදා වෙච්ච සිද්ධීන් පස්සේ යාට S2 පියාගන්න බෑ. S2 පියාගත්තාම එදා වෙච්ච සිදුවීම් යාට මතක් වෙනවා. මේ නිසා යා දිගටම ප්‍රතිකාර ගන්නවා. මේ මංජුමාල් යාළුවන්ගේ කණ්ඩායමේ කොල්ලෙක්. එදා හෝටලේ කෑම කාලා අත හොදන්න ගත්ත පත්තර කොලේ සුභාෂ්ගේ සහ කුට්ටන්ගේ ෆොටෝ එක දැකලා තමයි පල්ලියේ ෆාදර්ව හම්බෙන්නේ යන්නේ. ෆාදර් ගාන්ටාරය ගහලා ගමේ අයව ගෙන්න ගන්නවා. මේ වෙනකම් කවුරුත් දන්නේ නැහැ යකාගේ කුස්සිය කියන භයානක ගුහාවට වැටිලා බේරුනේ සුභාෂ් සහ යාව බේරගත්තේ කුට්ටන් කියලා. මේ සිද්ධිය මෙයාලගේ ගමට ගෞරවනීය දෙයක් වෙනවා, ත්‍රාසජනක වික්‍රමයක් වෙනවා. ෆාදර් තීරණය කරනවා මේක මීඩියා වලට දන්වන්න. සුභාෂ්ගේ අම්මා හොස්පිටල් එකේදී කුට්ටන්ට බැන්නා. ඒත් දැන් පල්ලියේදී දැනගන්නවා සුභාෂ්ව බේරගත්තේ කුට්ටන් කියලා. මේ ආරංචි අහලා ගමේ මිනිස්සු කුට්ටන් බලන්න කුට්ටන්ගේ ගෙදර වටේට එකතු වෙනවා. ඒකම සුභාෂ්ගේ අම්මත් ඇවිත් කුට්ටන්ගෙන් සමාව ගන්නවා. සුභාෂ වැටිච්ච තැන දැලක් දාලා වහලා දානවා. මේකම ගුණා කියව කියන සංචාරක ස්ථානය සම්පූර්ණයෙන්ම වහලා දානවා. මංජුමාල් බොයිස් කියන ලස්සන ත්‍රාසජනක කතාව මෙතනින් ඉවර වෙනවා. තවත් මේ වගේ මලයාලම් මූවි එකක් අරගෙන එනකම් ඔයාලා හැමෝටම සුබ දවසක්.